සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. හරිතාගාර වායු විමෝචනය අධික රටක් ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාව 2070 වසර වන විට ඒ රට කාබන් විමෝචනය ශුද්ධ ශුන්‍ය කරා ගෙන ඒමට කොප් 26 දේශගුණික සමුළුවේදී පොරොන්දු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව 2050 වසර වන විට ගෝලීය වශයෙන් එම ඉලක්කය කරා ළඟාවීම සඳහා රටවල් කැපවිය යුතු බවට වූ කොප් 26 සමුළුවේ ප්‍රධාන ඉලක්කය මගහැරී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ග්ලාස්කෝ සමුළුවේදී ඉන්දියාව සඳහා කාබන් ශුද්ධ ශුන්‍ය ඉලක්කයක් තැබූ පළමු අවස්ථාව ලෙසද ප්‍රතිඥා ලබා දී තිබෙනවා. කාබන් ශුද්ධ ශුන්‍ය හෝ කාබන් උදාසීන වීම යන්නෙන් අදහස් කෙරෙනුයේ වායු ගෝලයේ වෙත මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවමය දක්වාගෙන එමයයි. එෙහිදී චීනයේ විසින් 2060 වසර වන විට කාබන් මධ්‍යස්ථභාවය සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කර ඇති අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය 2050 වසර වන විට කාබන් ශුද්ධ ශුන්‍ය අගයට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. චීනය සහ තායිවානය අතර උද්ගතව ඇති අර්බුදයේ මැද්දේ පසුගියදා තායිවානයේ ගුවන් ආරක්ෂක කලාපයට චීන ප්‍රහාරක යාන 8ක් ඇතුළු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. පසුගියදා මෙලෙස තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට චීන ප්‍රහාරක යාන ඇතුළු වීමත් සමග පසුගිය ඔක්තෝබර් මාසයේ තුල පමණක් චීන ප්‍රහාරක යානවලින් තායිවාන ගුවන් ආක්‍රමණය කළ 6 වන අවස්ථාව මේවන බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ තෙක් කාලය තුල පමණක් තායිවාන ගුවන් සීමාවට ඇතුළු වී ඇති චීන හමුදා යාන සංඛ්‍යාව 680කට අධික බවද තායිවාන ජාතික අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. චීනය විසින් තායිවානය තම රටේ වෙන් වූ ප්‍රාන්තයක් ලෙස සැලකීම මේවන විට ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් බවට පත්ව ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.